ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. කෙසෙල් වලින් ගොඩාක් කැම જાති අපිට හදන්න පුළුවන්. මම අද ඔයගන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ගෙතරෙදිම බනානා බ්‍රෙඩ් කේක් එකක් හදන්නේ කියලා. ඒක කේක් එකක් කිව්වට ඒක පුඩින් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ පුඩින් එක ගෙදරදිම හදාගන්නේ කියලා. බනානා කේක් පුඩින්. මෙඩෝලි විශේෂ වාසියක්. මේ විශේෂ මිල අඩු කිරීම සීමිත කාලයකට පමණයි. මෙඩෝලි විශේෂ වාසියක්. මේ විශේෂ මිල අඩු කිරීම සීමිත කාලයකට පමණයි. කේක් පුඩි එක හදන්න අපිට ඉස්සලාම අවශ්‍ය වෙනවා ඉදුණු කෙසෙල් ගෙඩි 4ක්, කෙසෙල් ටික අපි ඉස්සලාම මෑෂ් කරගන්න ඕනේ. කෙසෙල් ගෙඩි 4 මේ විදිහට අරගෙන අපි මේකට එකතු කරගන්න ඕනේ බ්‍රවුන් ෂුගර් කප් එකක්. අපි මේක පොඩි කරගන්න ඕනේ. ඉතින් සීනිත් එකතු කරගෙන අපි කෙසෙල් ටික මෑෂ් කරද්දී අපිට මේක ලේසි. ඒක නිසා සීනි එකතු කරගත්තට පස්සේ ගෑරප්පුවක් ආධාරයෙන් අපිට මෑෂ් කරාන මේක හොඳට ස්ප්‍රෙඩ් වෙලා යනවා. අපිට මේක ගොඩාක් මෑෂ් කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් චුට්ටක් පොඩි කෑලි ඉතුරු වෙන්නත් මෑෂ් කරන්න පුළුවන්. ඒක තමන් කැමති විදිහට. හැබැයි අපි කපලා අරගන්න එපා, ඒ වගේම බ්ලෙන්ඩ් කරන්නත් එපා. ගෑරප්පුවක් ආධාරයෙන් මේ විදිහට මෑෂ් කරාන හොඳයි. ඊට පස්සේ අපි බෝල් එකකට එකතු කරගන්න ඕනේ බටර් ග්‍රෑම් 100ක්. බිත්තර අපිට දෙකක් අවශ්‍යයි. විතරයි බටරුයි අපි මේ විදියට විස්ක එකක් ආධාරයෙන් බීට් කරගන්න ඕනේ. පාම් පිටි කෝප් එකකට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගන්න ඕනේ. මේ විදිහට අපි චුට්ටක් මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කෙසෙල් ටිකත් සීනිත් බිත්තර මිශ්‍රණයටම දාගන්න ඕනේ. මේ විදිහට අපි විස්ක් කරන්න ඕනේ. බේකින් පවුඩර් මිශ්‍ර වුණාට පස්සේ අපි එක මේකට එකතු කරගන්න ඕනේ. අපි නැවතත් පිටි එකතු කරගෙන අපි කලවම් කරන්නයි ඕනේ. අවසානයේදී අපිට වැනිලා තේ හැන්දකුත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට අපි මික්ස් කරගත්තට පස්සේ විස්ක් එකෙන් එළියට අරගෙන බටර් ගාගත් බෝල් එකකට අපිට බේක් කරන්න පුළුවන් බෝල් එකක් තමයි අපි අරගන්න ඕනේ. අපි හදාගත්ත බැටර් එක
මේ විදිහට වක් කරගන්න ඕනේ. හදාගත්ත බැට එක මේ විදිහට බට ගාගත්ත බෝල් එකකට දාගත්තට පස්සේ සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයේ විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත ඔවන් එකකට අපි නැවතත් විනාඩි 45ක් දාලා බේක් කරගන්න ඕනේ. බේක් වෙලා ඉවරුනාම අපිට පුළුවන් ඔවන් එක ඔෆ් කරලා ඔවන් එකෙන් ඉවතට අරගන්න. උඩට ගානිෂින් හැටියට අපිට පුළුවන් මේක ටිකක් නිවෙන්න තියලා අනිත් පැත්ත හරවන්න. අපි බටර් එකතු කරගත්ත හින්දා අපිට මේක අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. අපි මේක ඉස්සලාම එක පැත්තකට හරවලා අනිත් පැත්තට අය හරවන්න ඕනේ. ඒකකින්ද අපි සර්ව් කරන්න යන ප්ලේට් එකට නෙමෙයි වෙනත් පිඟානකට අපි මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඊට පස්සේ අපි සර්ව් කරන්න යන ප්ලේට් එකට මේක තියලා නැවතත් අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට අයිසිං ගනාශක හදාගමු. අයිසිං ගනාශක හදාගන්න අපිට ඕනේ අයිසිං කෝප්පයක්, ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයක්. ඉතින් අපි ටික ටික තමයි ඒත් අයිසිං කිරි එකතු කරගන්න ඕනේ අයිසිං එකට. මොකද අපිට මේක උකුවටයි හදාගන්න අවශ්‍යයි. ඉතින් ගොඩාක් කිරි එකතු කරගන්න එපා. ටික ටික එකතු කරගන්න. ඉතින් මේ විදිහට අපි ටික් එකට මේ විදිහට අපි ගනාශක ගොරෝසුවටත් නෙමේ දියටත් නෙමේ මේ පදමට හදා ගන්න ඕනේ. අපි හදාගත් බනානා කේක් පුඩින් එකට අපි ගනාශක වක් කර ගන්න ඕනේ. මේ විදියට ගනාශක එකතු කරගෙන උගලන්ටත් ගෙදරදිම මේ වගේ කේක් පුඩින් එකක් හදලා රස බලන්න පුළුවන්.